අපි අද කතා කරන පාඩම තමයි Ajax. ඔගොල්ලන්ගේ semester 3 web එකේ තියෙනවා advanced JavaScript කියලා කොටසක්. තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා PHP සහ advanced JavaScript කියලා. මේ advanced JavaScript කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ semester 1 එකේ දිගනගත JavaScript මයි. නමුත් මේකෙදී තව චූටි චූටි කැල් ටිකක් වැඩි වෙලා තියෙනවා. පොඩි වැඩ කැල් ටිකක් වැඩි වෙලා තියෙනවා. සරලව DOM operation ටිකක් වැඩියෙන් කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වල DOM එක කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා. හරි. එහෙම මුකුත් ඒක ගැන අදහසක් නැත්නම් මට ඒත් මැසේජ් එකක් දාන්න. මම හිතුවා ඒක වෙනම පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න. හරි. ඉතින් මේ advanced JavaScript semester මේ පාඩමේ තියෙන ප්‍රධානම මාතෘකාවක් තමයි ඇත්තටම Ajax කියන්නේ. මේ advanced JavaScript කියපන් ඇත්තටම මේ අපිට කරන්න තියෙන්නේ DOM operation, main DOM operation, Ajax සහ jQuery කියන දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රධානම පාඩම තමයි Ajax. හැබැයි මේක ප්‍රධාන පාඩමක් වුණාට මේකෙන් ප්‍රශ්න ඉච්චර එන්නේ නැහැ direct. ඒ කියන්නේ Ajax වලින්ම අහලා තියෙන ප්‍රශ්න ඉතා අඩුයි. හැබැයි advanced JavaScript වලට අදාළව, ඒ කියන්නේ JavaScript වලට අදාළව ප්‍රශ්න අහනකොට යම් යම් තැන්වල Ajax දකින්න පුළුවන්. ඒතරෝ Ajax ටෙක්නොලොජිය දන්නේ නැත්නම් අර ප්‍රශ්න වලට උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද කියන කතාව? හරි. එතකොට අපි දැන් අද බලන්නේ කොහොමද Ajax වලින් වැඩ කරන්න යන්නේ කියලා, සහ Ajax කියන්නේ මොකක්ද ඒ දේවල් ටික තමයි කතා කරන්න යන්නේ. ඊට අමතරව හොඳට මතක තියාගන්න PO Ajax වලින් ප්‍රශ්න අඩුයි. jQuery වලට අදාළව Ajax තියෙනවා. ආන් ඒකෙන් තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඔයාලට jQuery Ajax ඉගෙන ගන්නවා නම් මම කලින් කියන්නම් jQuery කියන්නේ මොකක්ද කියලා. jQuery කියන්නේ JavaScript library. මේ library තියෙනවා වෙනම Ajax කියලා එකක්. මේ Ajax එක enhance කරපුව, ඒ කියන්නේ මේ සාමාන්‍ය JavaScript Ajax කියන ටෙක්නොලොජිය enhance කරපු අවස්ථාවක් තමයි අපිට jQuery Ajax වල දකින්න පුළුවන්. ඒතර ප්‍රශ්න ගොඩක් ඇහිලා තියෙනවා ඔය jQuery Ajax වලින්. ඉතින් jQuery Ajax ඉගෙන ගන්න ඕගොල්ලන්ට ඉස්සෙල්ලා මේ Ajax ඉගෙන ගන්න වෙනවා. පැහැදිලිද කතාව? හරි. අපි ඉස්සෙල්ලා බලමු what is Ajax. මේ Ajax කියන්නේ මොකක්ද කියලා පොඩි නිකන් basic idea එකක් ගමු. ඔය Ajax වලින්ම විතරක් අහලා තියෙන ප්‍රශ්න වල ගොඩක් මෙන්න මේ උත්තර දකින්න පුළුවන්. ඉතින් ඔය CV එකේ තියෙනවා. ඒ මේ උත්තර මෙහෙමම දකින්න පුළුවන්. හරි. Ajax දිගරලා කිව්වා asynchronous JavaScript and XML. ඉතින් අය කම්පෙන් කියන දෙයක් නෑ. මේ Ajax වල විශේෂත්වය, Ajax කියන ටෙක්නොලොජියේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ වෙබ් පේජ් එක රීලෝඩ් කරන්න නැතුව ඒකේ තියෙන කන්ටෙන්ට් අප්ලෝඩ් කිරීමේ හැකියාව. මම ආයෙ කියන්නම්, Ajax ටෙක්නොලොජියේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ වෙබ් පේජ් එක රීලෝඩ් කරන්නේ නැතුව වෙබ් පේජ් එකේ තියෙන කන්ටෙන්ට් අප්ඩේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ Ajax කියන එක පාවිච්චි කරලා. උදාහරණයක් විතර මම ඔයගොල්ලන්ට මතක් කරන්නම්. ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් කරලා ඇති. අපි ෆෝම් එකක ඩේටා, ඒ කියන්නේ ෆෝම් එකක් හදලා ඒකට insert php ෆයිල් එකක් හදලා අපි ඩේටා ටයිප් කරලා සබ්මිට් කරොත් ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් page එක reload වෙනවා. කොහොමද? අර insert.php ෆයිල් එකට ගිහිල්ලා එතන ඒ php ෆයිල් එක තමයි open වෙන්නේ. ආයේ ෆෝම් එක දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි මේ Ajax කියන ටෙක්නොලොජිය පාවිච්චි කරොත් insert.php එකක් තියෙනවද නැද්ද කියලාවත් අර browser එකේ අපිට පේන්නේ නෑ. ඒ කියන්නේ බලන් ඉන්න user ට තේරෙන්නේ නෑ insert.php ගියාද මොකද්ද එහෙම මොකුත් පේන්නේ නෑ. හැබැයි ලස්සන්ට ඔය form එකේ data php file එක කරා database එකටත් යවන්න පුළුවන් මේ Ajax කියන ටෙක්නොලොජිය පාවිච්චි කරලා. අපි අද ඒ දේ කරලා බලනවා. පැහැදිලිද? හරි. මේ වගේ ටෙක්නොලොජි, මේ ටෙක්නොලොජිය පාවිච්චි කරලා තියෙන ප්‍රධාන අවස්ථා ටිකක් තමයි එකක් Facebook, Gmail ඔය වගේ අවස්ථා තැන්වල පාවිච්චි කරලා දෙනවා ප්‍රධාන වශයෙන්. හරි. ඉතින් ඕකේ කියනවා කතාවක් යට send data to a web server in the background. ඒ කියන්නේ background එකේ, ඒ කියන්නේ යට run වෙන, ඇතුලෙන් run වෙන සර්විස් එකක් තමයි මේ Ajax කියන්නේ. background එකේ ඉඳන් data service ඇත්තරම server එකට යවනවා වගේම server එකෙන් data ගෙන්න ගන්නත් Ajax එකට පුළුවන්. ඒතර browser එක refresh වෙලා වෙන වෙන PHP file reload කර කර ඉන්න ඕනේ නැහැ. Ajax object එක විසින් අදාළ PHP file එකට command කරලා ඒ දේ කරලා දෙනවා. එතකොට මේක හොඳම ටෙක්නොලොජියක් කියලා කියනවා. මොකටද? සිංගල් පේජ් ඇප්ලිකේෂන් වලට. සිංගල් පේජ් ඇප්ලිකේෂන් කියන්නේ වෙබ් පේජ් ගොඩක් නෑ, තියෙන්නේ එක පේජ් එකයි. උදාහරණයක් Facebook. Facebook එක ඇතුලේ වෙන පේජ් මුකුත් නෑ, එකම පේජ් එකේ තියෙන්නේ අපිට හරපල්ල හැටි ස්ක්‍රෝල් කර කර යන්න තියෙන්නේ. එතකොට ඒකට ස්ක්‍රෝල් ගන්න එන්න data update වෙනවා. උගලන්ට පොඩ්ඩක් වේගින් ස්ක්‍රෝල් කරලා බලුවොත් එම් බලන්න පුළුවන්. අන්නේ data update කරන්නේ ඇත්තටම ඔය ඇතුලේ ඉන්න Ajax object එක විසින්. අපි බලමු පොඩි ඩයග්‍රෑම් එකකින්, කියන්නේ පොඩි රූප සටහනකින් බලමු කොහොමද Ajax වැඩ කරන්නේ
kiala e balanda meke tiyenawa api samanyen samanya website ekak hadoth php saha html me client side ekak hadoth apita dakinna hamenne nikamma uda tiyena client side ekai server side ekai vitarai pehadili neda uda tiyena client side ekai server side ekai vitarai apita balanda hambenne menne me denna habai api me ajax object ekak pawichchi karanawa nan apita thiyenne me wage kathawa daganna puluwan අලුතෙන් ajax object එකක් මෙන්න මෙතන හදාගත්ත කියලා. මේ ajax object එක හදාගන්නේ java script වලින්. ඒකට මේ client side එකට අදාළ js එක ඇතුලේ තමා මොකක් තියෙන්නේද? ajax object එක තියෙන්නේ. ajax object එක කියන්නේ java script object එකක්. පැහැදිලිද? හරි. මේ ajax object එකේ රාජකාරිය තමයි client side එකකින් server side එකට යන්න තියෙන request එක ඒ පැත්තට යවන එක. Server side එකකින් ඉන්න data catch කරලා client side එක update කරන එක. ඒතර සරලව client side එකේ ඉඳන් server side එකට data යන අතරමඟ ඒක handle කරන එක්කෙනෙක් ajax. ඒ වගේම තමයි server side එකේ ඉඳන් client side එකට data ඉදදී ඒක handle කරන object එක තමයි ajax කියන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට අපි නිකන් එක උදාහරණයක් බලමු. මේ පැත්තෙන් user form එකක් load කරලා ඒකේ data type කරලා submit button එක බලනවා. Form එක submit button එක බලන්න. ඕගොල්ලෝ දන්නවා මෙතන තියෙන්නේ අපි කිව්ව server side එකේ insert.php file එක කියලා හිතමු අපි මෙතන තියෙන්නේ. එතකොට server side එකේ client side එකේ submit button එක ඔබ පුළුවන් ඕගොල්ලෝ දන්නවා action එකට දීලා තියෙන file එකට අදාළ browser එක data ටික යවලා ඒ file එකත් load කරලා ඒ file එක ඇතුලේ තියෙන php එක run කරනවා. එතකොට ඕගොල්ලන්ට හොඳට මතක ඇති අපි practical කරලා බලමු. ඕගොල්ලන්ට හොඳට මතක ඇති අපි form එකේ submit button එක පුළුවන් form එක නැති වෙලා යනවා. Form එක නැති වෙලා ගිහිල්ලා එකපාරට ඕපන් වෙන URL එකේ බලුවොත් එන්නේ insert.php කියන ෆයිල් එක ඕපන් වෙලා පෙන්නනවා. එතකොට user ගේ මොකද වෙන්නේ? User ගේ interaction එක බිඳෙනවා. පැහැදිලිනේ. සහ මොකක් වෙනවද? Page එක reload වීමක් වෙනවා. Reload එක කියන්නේ වෙන page එකට load වීමක් සිද්ධ වෙනවා. හරි. ඔය වැරද්ද මගහරවා ගන්න අපිට එක වැඩක් කරන්න පුළුවන් එකක් තමයි PHP ෆයිල් එකේ අන්තිමට දාලා තියන්න පුළුවන් ආපහු මෙන්න මේ form ෆයිල් එකට මෙතන තිබුණොත් form එක මෙන්න මේ form file එකට redirect කරවන්න කියලා ආපහු දාලා තියන්න පුළුවන්. එහෙම දාලා තිබුණත් වැඩක් නැහැ. user ට පේනවා file එක, ඒ කියන්නේ insert.php load වෙලා පොන්චි වෙලාවක් යනවා. ඒ වෙලේට ආපහු form එක load වුණා කියලා පේනවා. ඒ කියන්නේ user පේනවා මේ මෙතන මොකක් හරි දෙයක් වුණා කියලා පේනවා. සම්බන්ධතාවයක්, ඒ කියන්නේ මොකක් හරි බිඳීමක් වුණා, මොකක් හරි වෙන file එකකට ගියා කියලා ඒක පේනවා. ඔක ටිකක් කරදරයි. ඒකින්ද අපි ඔන්න ඔය system එක පොඩ්ඩක් අයින් කරලා අපි වෙනස් කරනවා මේක ajax object එකකට මේ system එක බාර දෙන්නයි යන්නේ. හරි. ajax object එකේ වගකීම තමයි අර එන data මේ පැත්තෙන් බාරගෙන server side එකට යවන එකත් server side එකේ data client side එකට යවන එක. හරි. client side එකෙන් අපි form එක submit කරොත් මෙතන අපි කියමුකෝ form එක තියෙන කියලා මේ form එක submit කරොත් තව දුරටත් අපි අර submit method එක හරහා මේ වැඩේ කරන්නේ ajax object එකක් හදලා ඒ කියන්නේ javascript function එකෙන් ලියන්නේ මේකට මම මේක practical එක කරලා පෙන්නන්නම් ඔයාලට දැන් තේරුම් නැත්තම් මේ පැහැදිලි කිරීම ඒ practical එකෙන් තේරෙන්නේ හරි ajax object එකක් හදලා ඒ form එකේ තියෙන data ටික ඒ ajax object එකට බාර දෙනවා පැහැදිලිද ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව form ajax object එකට බාර දෙනවා මේ UI එකේ තියෙන form එක කොයි වෙලාවකවත් නැති වෙලා යන්නේ නැහැ. ඒතුලේ JavaScript run කරද්දී JavaScript run වෙනවා කියලා කාටවත් පේන්නේ නැහැ. ajax object එකේ තියෙන මේ data ටික ගානට insert.php ට යවන විතර ajax object එක තමයි දන්නේ මේ data යවන්න ඕනේ කාටද කිඳ මන්ද කොහොමද විස්තර කියලා. පැහැදිලිද? ඒ වගේම තමයි අපි හිතමුකෝ මෙතන table එකක් තියෙනවා කියලා. table view එකක් තියෙනවා කියලා. මේ ඒක යටම කියන්නේ HTML form එකේ යටම table view එකක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් ෆෝම් එකෙන් මොනවා හරි සබ්මිට් කරලා ඇඩ් කරොත් ඒ ටේබල් එකේ පෙන්නනවා. හරි. එහෙම පෙන්නුවොත් හරි. එහෙම පෙන්නුවොත් ඒ කියන්නේ මේ ටේබල් එකේ මේක පෙන්නුවත් ඒ ඩේටා එක අවුලන්ට මතක ඇති වෙනම page එක සාමාන්‍ය procedure method එක නම් වෙනම page එක මේ වගේ ajax object එකක් නැත්තම් වෙනම page එකක් load වෙන්න ඕනේ නැත්තම් එම තියෙන page එක refresh වෙන්න ඕනේ data එක update වෙන්න server side එකේ data update වුණා. හැබැයි ajax object එකේ මේ වැඩේ බාර දුන්නොත් එහෙම ajax object එකේ කියන්නේ අපිට පුළුවන් ajax object එක time එකෙන් refresh කරවන්න ajax object එකට පුළුවන් අදාළ server side එකට request එක යවලා data එක ගෙන්නගෙන
form එක නැත්තම් අදාළ form එක සහ table එක තියෙන page එක refresh කරන්න නැතුව ඒ content එක update කිරීමේ හැකියාවක් මේ Ajax object එකේ තියෙනවා. සරලව මම මේක තව පැහැදිලි කරන්න යන්නේ නැහැ නිකන් ඔයගොල්ලන්ට මේ රූප සරණක් කරලා දෙලා තියෙදි කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මම practical එකකින් මේක පැහැදිලි කරන්න නම්. හරි. සරලව Ajax object එකට පුළුවන් client side එක සහ server side එක අතර සම්බන්ධතාවයේ හසුරවන්න client ඒ කියන්නේ මේක පාවිච්චි කරන client side එක පාවිච්චි කරන user ට නොදැනි ඒ කියන්නේ එයාට පේන්නේවත් නැහැ මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. පැහැදිලිද? හරි. අපි මේක ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. හොඳට මතක තියාගන්න Ajax කියන්නේ JavaScript object එකක්. අපි ඒත් එක තමයි කනුදෙනු කරන්න යන්නේ. Ajax object එකක් අලුතෙන් හදාගන්න තියෙන code එක තමයි new XML HTTP request කියන මෙන්න මේ construct එක call කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහින් variable එකක් අල්ල ගන්න ඕනේ. හරි. සරලව ඒක මම මේක විස්තර කරලා එකපාරට කෝඩ් එකට යනවා නේ. එතකොට ඔයගලන්ට අලුතෙන් Ajax object එකක් හදා ගන්න ඕන නම් මේක තමයි කෝඩ් එක. ඊට පස්සේ මේ කරේ Ajax object එක හදා ගන්න එක. ඊට පස්සේ ඒ හදාගත්ත Ajax object එක හරහා අපිට පුළුවන් server එකට data යවන්න. server එකට data යවන්න නම් අපි Ajax object එකට data set කරගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? Ajax object එකට data set කරගෙන ඉන්න ඕනේ. හරි. ඒ සෙට් කරන්න තියෙන ක්‍රමය තමයි මෙතනදී තමයි මේ ඕපන් කියන්නේ. මේ ඕපන් මෙතඩ් එකේ පැරාමීටර්ස් තුනක් තියෙනවා. පළවෙනි එක මෙතඩ් URL async කියන එක. හරි. මෙතඩ් එකෙන් කියන්නේ data යවන්න ඕනේ Ajax object එකේදී get ක්‍රමයටද post ක්‍රමයටද කියන විතර පළවෙනි පැරාමීටර් එක ඕපන් එකේ get or post තමයි එන්නේ. හරි. ඊළඟ එක URL එක. URL එක කියන්නේ මේ දාන්න තියෙන data කොහෙටද යන්නේ කියන්නේ server side එකේ මොන ෆයිල් එකටද යන්නේ කියන එක තමයි තීරණය කරන්නේ. ඔගොල්ලෝ දන්නවා get ක්‍රමයේදී data යනවා නම් අපි ওই ෆයිල් එක පිටිපස්සෙන් නැත්නම් URL එක පිටිපස්සෙන් query string එකක් විදිහට තමයි data එක යවන්නේ. මම ඒක පැහැදිලි කරන්නම් ඔයගලන්ට data යවන විදිහ. post එකේදී නම් මේක වෙනමම method එකක් තියෙනවා. අපි ඒකෙන් post එකේ data යවනවා. හරි. ඊට අමතරව async කියලා එකක් තියෙනවා. මේක දෙන්න පුළුවන් async true or false. ඕගොල්ලෝ දන්නවා async කියන්නේ මෙතන asynchronous කියන එක. asynchronous true තියනවාද false තියනවාද කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. asynchronous true තියෙනවා නම් asynchronous true තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් යම request එකක් යම්කිසි request එකක් යවලා data නැවත එනකම් බලාගෙන ඉන්නේ නැතුව තවත් වැඩ ටිකක් මේකේ කරගෙන යන්න. පැහැදිලිද? හැබැයි asynchronous false නම් කියන්නේ synchronous අවස්ථාවක මේ Ajax object එක තියෙනවා නම් ඕගොල්ලන්ට බෑ data යවලා ඒකේ response එක එනකන් නැවත තව වැඩක් කරගෙන යන්න. ඒකට ඇත්තටම Ajax object එකේ හරීම වැඩේ කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්න ඕනේ මොකද මේ asynchronous true කරලා තියන්න ඕනේ. මොකද නැත්තම් user wait වෙලා ඉන්න වෙනවා server side එකේ processing එක වෙලා එනකන්. හරි මම පැහැදිලි කරන්නම් අයි මේ true false දෙකක් තියෙන්නේ කියලා තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ. මේ තියෙන්නේ උදාහරණයක් කොහොමද Ajax ඔබ්ජෙක්ට් එකකට data දාන්න කියලා. මේ තියෙන්නේ පළවෙනි පැරාමීටර් එක get, දෙවෙනි එක යන්න ඕනේ ෆයිල් එක insert.php. ඔයාලා දන්නවා get method එකේ තමයි data යවන්නේ මේ අවස්ථාවේ. එහෙනම් ඔයාලා දන්නවා මෙතන URL එක තමයි දාන්න කියලා තියෙන්නේ. ඔයාලා දන්නවා get method එකේ URL එක යද්දී ප්‍රශ්නාර්ථයක් දාලා query string එකක් විදිහට තමයි අපි data යවන්නේ. පැහැදිලිනේ? හරි. ඊට අමතරව මේකේ asynchronous true කරලා තියෙනවා. ඒ කියන්නේ server side එකේ process වෙලා එනකම් මේක wait වෙලා ඉන්නේ වෙන වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඕපන් කරගත්ත එක කියන ඕපන් කරගත්ත කියන data set කරගත්ත Ajax object එක අපිට පුළුවන් මොනවා කරන්නද? send කරන්න පුළුවන්. මෙන්න මේ send method එක call කරපන් server side එකට යනවා. පැහැදිලිනේ? අපි බලමු කොහොමද මේ practical එක කරන්න කියලා. practical එක කරද්දී ඔයගලන්ට පුළුවන් මේ වැඩේ හොඳටම බලන්න. ඉස්සෙල්ලම මේ වැඩේ කරන්න ඕගොල්ලෝ database එකක් හදාගෙන ඉන්න ඕන. ඔයගලන්ට තේරෙනවානේ server side එකක් එක ලොකු කරනවා කියනවා. එහෙනම් server side එකත් එක්ක කරනවා කියන්න අපිට PHP file එකක් තෝරන්නේ. PHP file එකෙන් තොර data insert කරන්න ඕනවා කරන්න අපිට database එකක් තෝරන්නේ. එහෙනම් අපේ පළවෙනි වැඩේ තමයි database එකක් හදාගන්න එක. හරි. database එකක් හදාගන්න එක පළවෙනි වැඩේ. ඒකට කලින් අපි දැන් PHP එකම run කරන්නත් හැබැයි ඔය වැඩ ටික ඔක්කොම කරන්න අපිට සිද්ධ වෙනවා අපේ එක package එකක් run කරගන්න. හවුද? WAM server run කරගන්න වෙනවා අපිට. හරි. හැමෝම practical එක මාත් එක කරන කට්ටිය WAM server run කරගන්න. database
checks ඔයගොල්ලෝ දන්නවා මේ use command එකට semicolon ඕනේ නැහැ අත්‍යවශ්‍ය නැහැ ඊට පස්සේ මම මේක ඇතුලේ table එකක් හදා ගන්නවා student කියලා column තුනක් තියෙනවා id එකයි name එකයි mobile එකයි හරි table එක හරි ඊට පස්සේ මම මේකට data එකක් insert කරන්නම් දැන් අපේ database එකේ වැඩේ ඉවරයි මම මේක minimize කරලා දාන්නම් ඊළඟට අපි යන්නේ අපේ form එක හදාගන්න. හරි එහෙනම් මේ තියෙන code එක මම මේකේ මුකුත් ඇත්තටම විස්තර ගන්න එක මොන පොඩි විස්තරයක් කියන්න form එක ගැන දැනගන්න කවුරුත් නෑ ඇත්තට මේකේ මේ form එක තමයි හදාගන්න ඕනේ සාමාන්‍ය html file එකක් ඔයගල් කැමති නම් හදාගන්න පුළුවන් මේ file එක form එකක් හදාගන්නවා මේකේ තියෙනවා අර database එකේ data insert කරන්න අවශ්‍ය ඒවා ඔයගලන් හොඳට මතක තියාගන්න මේකේ id එක insert කරන්න අත්‍යවශ්‍ය නැහැ මොකද අපි auto increment දීලා තියෙනවා id එක කවුරු හරි බැරි වෙලාවත් auto increment දෙන්න බැරි වුණා නම් මේකට id column එකක් අනිවාර්යෙන් දෙන්න වෙනවා ඈ auto increment දුන්න කට්ටිය id දෙන්න ඕනේ නැහැ මොකද name එකයි mobile එකයි තිබුණා මේදී submit button එකයි clear button එකයි හදාගත්තම ඇති හරි දැන් මම මේ practical එක කරනවා මේක හදන්න ඕනේ ඔයගලන් කැමති කැමති තැන් වල නෙමෙයි ඈ ඔයගොල්ලෝ මේක හදන්න ඕනේ ඔයගලන්ගේ වෑම් ෆෝල්ඩර් එක ඇතුළේ මොකද මේකදී අපි PHP ෆයිල් එකක් පාවිච්චි කරනවා. ඉතින් PHP ෆයිල් එක පාවිච්චි කරන්න බෑ වෑම් ෆෝල්ඩර් එකෙන් එළියේ. පැහැදිලිනේ. හරි එහෙනම් මෙන්න මේකේ වෑම් 64 වල WW වල මම සෙන්ට්‍රි කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙනවා. මම මේකේ අලුත් ෆෝල්ඩර් එකක් හදා ගන්නවා AJAX කියලා. මේක ඇතුළේ තමයි මම මගේ වැඩේ කරන්න යන්නේ. ඕගොල්ලන්ට කැමති විදිහට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් හදා ගන්න පුළුවන් කොහේ හරි WW එක ඇතුළේ. සලම index.html කියලා හදාගත්තා. ඒක මම sublime එකකින් ඕපන් කරනවා. ඔයගලන්ට කැමති හරි ටේකින් ඕපන් කරගන්න පුළුවන්. මම ඊට පස්සේ මේකේ html code එක type කරනවා. ඔයගොල්ලෝ දන්නවා sublime එකේ තියෙන විශේෂත්වය html කියලා type කරලා control එක space එක උපුවම, කියන්නේ නිකම් html කියලා type කරලා control එක space එක උපුවම මේ විදිහට code එක generate වෙනවා. හා. ඔතෙන්ට හදාගන්න then close වෙන්නේ. ඒකේ title එක ajax. body එක ඇතුලේ තියෙනවා form එකක්. ෆෝම් එක ඇතුලේ මම මෙතන දැන්ට මෙතඩ් එක සහ ඇක්ෂන් එක දාන්නේ නැහැ නිකන් ලේබල් එකක් දාගන්නවා ලේබල් එක දාන්නා නේම් මේ ලේබල් එක ඇතුලේ මම ඉන්පුට් එක දාන්න කර ලේබල් වලට 4 දාලා ලක්ෂණ හදන්න පුළුවන් අත්‍යවශ්‍ය නැහැ මේ වෙලාවේ